වගේ කොටස් දෙකක් අයින් කරලා මේකේ ඇරි දෙක අරගන්න. අරගෙන මේකත් හරියට මේ විදිහට මේ පැත්තට දෙකට නවන්න. මේ විදිහට දෙකට නවන්න. දෙකට නවලා මේ විදිහට හොඳට දෙකට නවලා එතකොට ඔයාලට මේ වගේ නැමුම් පරවල් තියෙන කැරි දෙකක් හම්බ වෙනවා. ඊසේ ඔන්න ඔය විදිහට තමයි අපිට මාළුවා හදන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තියලා ඉතින් අපි මේ වගේ චූටි තීරු කපා ගන්න ඕනේ. මේක හරියටම මැනලා කරගත්තොත් හරි ලේසි. වරදින් නැතුව කරගන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් මේක මේ විදිහට තිබ්බම මෙන්න මේ විදිහට තිබ්බම අපිට පේනවා මේ මේ ඉතුරු වෙනවා කැරි දෙක. අන්න ඒ කැරි දෙකෙන් අඩි වල තියලා ඉරක් ගහන්න. එකක ඉරක් ගහගත්තත් ඇති. මෙන්න මේ වැඩි කොටස. මෙන්න මේ වැඩි කොටස. මේ විදිහට මේ කොටසේ ඉරක් ගහගන්න. සාමාන්‍ය මම නැත්තම් කියන්නම් ඕගොල්ලෝ එම කපාගත්තම සෙන්ටිමීටර් 4ක් වගේ ප්‍රමාණයක දෙකේම ගහගන්න. සෙන්ටිමීටර් 4ක් 4.5ක් කියලා කියන්නකො. සෙන්ටිමීටර් 4.5ක වගේ කොටසක් ওই විදිහට ලකුණු කරගෙන මෙහෙම ඉරක් ගහගන්න. ඉරක් ගහ ගන්න පුළුවන් යටේ ඉඳලා මේ ඇරිච්ච පැත්තේ ඉඳලා ඇරුණු පැත්තේ ඉඳලා සෙන්ටිමීටර් 4.5ක් විතර උඩට ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේක තීරු කපන්න ඕන පුතේ. තීරු කපද්දී එක තීරුවක් චූටි තීරුවක් සෙන්ටිමීටර් 2ක් විතර වෙන විදිහට ගන්න. 2ක් එයාලට පුළුවන් නම් සෙන්ටිමීටර් 1 ගානේ කපලා 10ක් කපා ගන්න. ඒකත් කමක් නෑ. නමුත් හදා ගන්න අපිට ලේසි මේ විදිහට සෙන්ටිමීටර් 2කින් 2කට ලකුණු කරගන්න. සෙන්ටිමීටර් 2කින් 2කට. එතකොට තීරු 5ක් එනවා. එතකොට මේ වැඩි කොටසක් තියෙනවා. වැඩි කොටස කපලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට වැඩි කොටස කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට 2 මේකට තියලා වැඩි කොටස කපලා අයින් කරගන්න. මේ විදිහට තියලා වැඩි කොටස කපලා අයින් කරගන්න. හරි. ඊට පස්සේ දැන් අපි කරන්නේ මේ උඩ ඇඳගත්ත තීරු ටික යටිනුත් ඕනනම් අපිට ලකුණු කරගන්න පුළුවන්. ඒතර ලේසි සෙන්ටිමීටර් 2කින් 2කට ලකුණු කරලා ලකුණු කරලා මේ ටික යා කරගන්න. හරි. ඇද වෙන්නේ නැතුව ඉරි ඇඳලා මේකෙත් ඇද වෙනවා නම් ඔයාලට පුළුවන් එක උඩ තීර කපන්න නැතුව මේකෙත් සෙන්ටිමීටර් 2කින් 2කට ওই විදිහට ලකුණු කරගෙන ආගෙන මේකෙත් අර ප්‍රමාණයටම මේ පැත්තෙන් ඉරක් ඇඳගෙන සෙන්ටිමීටර් 4.5ක් ওই විදිහට ඉරක් ඇඳගෙන මේකෙත් මොකද කරන්නේ අර විදිහටම යටත් සෙන්ටිමීටර් 2කින් 2කට ලකුණු කරගන්න පුතේ. එතකොට අපිට ලේසි ඇද වෙන්නේ නැතුව කපා ගන්න. මොන විදිහට ඇද වෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්. මේ මේ තිත් දෙක යා කරලා ඉර ඇඳගත්තා. මේ විදිහට. ඇද වුණොත් චුට්ටක් අපිට වැඩේ කරගන්න අපහසුයි. මේක මං කපද්දි පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා. මම ඇදෙත් තමයි කරන්නේ. ඇද වෙච්ච පොඩ්ඩ මං කපලා අයින් කරනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ තීරු පල්ලෙහාට කපන. තීරු කපන්නේ තුතේ තීරු කපන්න පටන් ගත්තේ මේ ගන්න මේ නැමුම් පාර පැත්තෙන්. ඇරිච්ච පැත්තෙන් නෙමෙයි කපන්න. හොඳට මතක තියාගන්න. මේ නැමුම් පාර දිගේ තමයි එතන ඉඳලා තමයි මෙහෙට පල්ලෙහාට කපන්නේ. මේ පැත්ත ඇරිලා තියෙන. ඇරිලා තියෙන පැත්තෙන් තමයි සෙන්ටිමීටර් 4.5ක් මම ඉඩ ඉතුරු කරලා තියෙන්නේ. හරි.
Itu udah api tadi ini putih, mainnya main tiru, main lagi asing asing dala, lasen itu main lagi malu apa gotagan, main gitu itu malu apa gotagan aja. Terus honda itu balan, nah, dem mang terane, itu nih patangan, dem make make atur tiaga, nah make make petur tiaga, nah honda make tiaga nih main, main ke ini tiga main sama, keling atur sirasa itu tuh main ke. Ini tiga sirasa atur tiennya di rumah tiaga. Itu pasti kerana dia ini putih. Mereka orang orang ekagatta. Mereka ini ratu parti ke turut ke kah parti ke dah. Ini seronok mereka dan. Hari ber hari. Itu pasti orang itu dia ini lemah. Kah parti ke turut ini ratu part kah parti ke ratu parti ke turut ini kah parti tiru dem. Hari ber satu part ekamé, satu part tiru, itu lain kah part tiru dem. Nah, ekak kere ekak kenoni part matu enne menne mainki lagi. Part matu, dem satu ne udah tienne, enang irange ke kah udah tienno. Kah udah tienna na, menne me irange karege na, irange tiru arege na, kah part ke me dindaanu, me kah part ke me dindaanu, itu ber. Anu evidi itu. Nah hari. Ratu kah? Ia lagi ekte enno ni ratu ni udah te. Itu kerana kita kerana ni ratu ekar aragena. Ratu ekar itu leng kah ekar dana. Hari ratu ekar itu leng kah ekar dem. Hari ni mana ratu kah ratu leng ay udah te enno ni kah? Enam kita kerana ni. Dem kita kerana ni kah ekar itu leng ratu dana. Kahaya kaya tu lain ratu, dan mama tu mai kahau udah tepi. Orangnya ikat thar. Dan ini lagi dah awasan, ni kedi ratu enno udah tepi. Ratu udah tepi enna na. Kau tu enne kahaya tu lade anne pe, kahana opi ni anne pe, he na. Ratu ikat tu lain orangnya kahau parti tu dem. Dem hari. Dem orangnya ikat khada liver. Dem ini pasi abdi. Ini lagi kahau parti tiru orangnya mama gana. Ini lagi tu kahau parti tiru gana. Hari tu. Dem aku tu enne metana ratu tienno orang ini langgat tienno ane kaha kaha part. Enam aku tu kerana kaha udah tienno nang kaha ikat itu lain ratu yanno ane. Kena ratu ikan openi yanne pe. Orang kaha ikat itu lain ratu part dem. Hari ini pasi ini langgat tienno ane ratu udah tu. Ne ratu udah tienno nang aku tu tienno ane kaha openi yanno ane ne kaha openi yanne nang aku tu kerana ratu part tiru, itu leng kahaya ke dan. Ini dia berbodak. Mama ganja, ini pasi orangna hari. Dan, ikat dem. Di kau ini dia tu. Hari, itu kau tu. Orangna hari. Dan ini orang ramai beranak kahar ratu. Ia ada kahar ne udah tenno ni kahar udah tenno nang api ratu ya ada dan. Ratu udah, me yaitu sedangkan na kahaya kaya tu dengan ratu part gan, na ini dia. Iya na lagi me dak me, ni ada acara sih la. Iya ni, kaduru ini, ni kaduru wati peti ane. Then hari, then me ini dia orang kahaya udah tawa, ini na ratu ni aku udah tenno ni, ratu udah tenno na aku ratu kaya tu dengan kahaya part dan, ratu kaya tu dengan kahaya part. Tiru dan, hari. Dan orang nanti mengke, dan metana ratu ni dia ni, kahana ni udah tenno ni, kahah udah tenno, nama kita kerana ratu partai ke, kahah ikhaya tu lain dan, ikhaya ni ratu pena itu botak. Itu botak, ada himin tiru, ikhaya
කැඩිලානේ තියන්නේ ඒක ටික අරගෙන තමයි අතුරට දාගන්න ඕන මොනවා හරි දැන් ඔන්න තීරු දෙකක් ඉවරයි තව තීරු තුනක් තියෙන්නේ හරි ඊළඟ එකත් ජම්මු මේ අත තමයි කහ පාට ටික තියෙන්නේ ඉතුරු වෙන අනිත් ඔක්කොම ගෙතුවා නේ හරි නේද ඊට පස්සේ තව එකයි ඉතිරි වෙන්නේ දැන් ඔන්න බලන්න පුතේ රතු කහ රතු උඩට එන්න ඕන නම් මං කිව්ව මොකද කරන්න ඕනේ කහපාට වහන්න ඕනේ දැන් මේකෙදි අන්තිම එකනේ චුට්ටක් මෙහෙම හොඳට මේ ටික ඇදලා මෙහෙට අරගන්න අරගෙන මේක ඇතුළට දාගන්න ඕනේ කොහොම හරි බලන්න ගානට ලස්සනට කැපිලා නම් දාගන්න පුළුවන් කැපිලා නැත්තම් ඇද වෙලා තියෙනවා නම් ටිකක් අපහසු වෙන්න හරි. එහෙම මොනවා හරි කැපිලා හරියට නැත්තම් පුතේ ඔයාලා ඒක දාන කලින් චුට්ටක් මේ කපලා ගන්න. හරි. ඊට පස්සේ ඔන්න කහ උඩට මතු වෙන්න ඕන. මොකද කරන්නේ? ඊළඟ එකේ රතු එක ඇතුලෙන් දාන්න. අන්තිම එක දානකොට පොස හරියටම ඉඩ අන්තිම එකනේ එතකොට ඉඩ ගානට තියෙන හරි පරිස්සමෙන් ඇදලා ගන්න මේක පරිස්සමට ඇදලා ගන්න හරි ඊට පස්සේ දැන් ආයි කහ උඩට එන්න ඕනේ හොඳ ඇතුලින් රතු දාන්න ඉන්දින එක චුට්ටක් පිටින් මාරේ කරගන්න මොකද හේතුව අපි ගානටනේ තියෙන්නේ නේද ගන්න හරි අන්තිම එක රතු පාට එක මේ උඩට මතු වෙන්න ඕන අනනම් කහ පාට එක අද බලන්න මේක මේ විදිහට හරියට මෙයා වෙන්නේ නැත්තම් පෑනින් හරි ස්කෝල් දෙන වෙලාව චිතුරු කරගන්න පුළුවන් නේද? පයක් දෙකක්වත් ඇයි ස්කෝල් දෙන එක? බලන්න ලස්සනට දැන් ගෙතිලා තියෙනවා. ඔයාලට පේනවා පුතේ මේක මෙහෙම ගත්තොත් මේක ඇතුළ හිස් නේ? ඇතුළ හිස් හරිද ඇතුළ හිස් ලස්සනට මාළුව දෙපැත්තෙම එකම විදිහට වියවිලා තියෙනවා හිස් ඊට පස්සේ මට ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ ඊළඟට පියම් පිට පුළුන් ටිකුත් හොයා ගන්න ඕන පුතේ පුළුන් ටිකක් හොයා ගන්න ඕන ඊට පස්සේ මේ වරල ලස්සනට කපන්නත් ඕන වරල උතරගෙන වරල මේ විදිහට ලස්සනට කපා ගන්නත් ඕනේ හැඩට දැන් කොටුවටනේ තියෙන්නේ මෙතන මේ විදිහට රවුම් වලට කපා මේ ඉස්සලාම වරල කපා ගනිමු එතකොට ඔයාලට ඕන නම් පුතේ මේ පැන්සලින් ලස්සනට ඇඳගෙන කපා ගන්න මම නම් එහෙම කපන්න මේ විදිහට ලස්සනට පොඩ රවුම් හැඩයට වරල කපා ගන්න ඊට පස්සේ මේකත් ඕන නම් අපිට මේ විදිහට මේ ඇඳගෙන ලස්සනට ඒකත් කපා ගන්න බෑ
ඊට පස්සේ අපිට තියෙනවා වැඩක්. ඊට පස්සේ මෙයාගේ මේ වරලත් අපිට ඕන ලස්සනට මේ මේ පිටිපස්සේ වරලත් කපා ගන්න පුළුවන් මේ වගේ මේ කෑල්ලක් අරගෙන මේ වගේ අපහු අර ඉතුරු වෙච්ච කෑල් දෙකෙන් භාගයක් අරගෙන මෙහෙම නවලා ඒකත් ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණ ශෛලිය හැකියාව අනුව හදාගන්න මම පොඩ්ඩක් මෙහෙම හදන්නම්. වරලක් විදියට මම කපා ගන්නවා මේ විදියට. පස්සේ මේකත් මෙහෙම වක්‍රහැඩයට ඔන්න පිටිපස්සේ වරල ඔය විදියට. හරි. තව චුට්ටක් ඕන මේක පොඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කරන්න පුතේ මම කිව්වා මට මුලින්ම කියන්න දරුණා පුළුවන් ටිකුත් ඕනේ. පුළුවන් ටිකක් ඕනේ නම් මෙයාගේ මේ මැද හිස්නේ ඇඟ ඇතුළේ ඉතින් මේ විදිහට මම මේ විදිහට අපිට පුළුවන් පුළුවන් ටිකක් පුරවන්න. මම පුළුවන් ටිකක් පුරවලා එයාගේ ඇඟ පුළුවන් වලින් පුරව ගන්නවා. ඕම ඔය විදිහට. ඔය විදිහට. මේ දෙන්නේ පුළුවන්. එයාගේ ඉස්සර හමුවන ඇඟ මේ ඇඟ කොටසට මොකද කරන්නේ පුළුන් ටිකක් පුරවගෙන මෙන්න මෙතෙන්ද මොකද කරන්නේ ස්ටෙප්ලර් කට්ටක් ගහගන්න. අර ඉස්සෙල්ලා තිබ්බ වරල් දෙකක් තියලා මේ විදිහට දෙපැත්තට වරල් දෙක තියෙන මේකත් මේ පැත්තෙන් ඔය ඔන්න ඔහොම තියෙන හරි ඔය විදිහට වරල් දෙක තියෙන වරල් දෙක තියලා පොළොන් ටික පුරවන ඔයාලට පුළුවන් ස්ටෙප්ලර් කට්ටක් ගහන්න. ස්ටෙප්ලර් කට්ටක් ගහගන්න පුළුවන් අලවන්නත් පුළුවන්. බයින්දුනා වගේ අලව ගන්නත් පුළුවන්. ඔය විදිහට ස්ටෙප්ලර් කට්ටක් ගහගන්න. හරි. හරි. යමාලට මේකේ චුට්ටක් තව ඕනම් මෙයාගේ මේ උඩ වරල හැඩ කරලා ගන්න පුළුවන්. මේ වගේ ලොකු වැඩි වෙච්ච නිසා ඔන්න ඔබේක චුට්ට හැඩ. ඔන්න හරි. මාළුවා හරි. ඔය විදිහට ඊට පස්සේ ඔයාලට පුළුවන් ලස්සනට මෙයාගේ මුදුනේ ඇහැ මෙන්න. ලස්සනට මාළුවාගේ ඇහැ අඳින්න පුළුවන්. ඇහැක් අලව ගන්නත් පුළුවන්. සුදු පාට කොලයකින් ඔය විදිහට ලස්සනට ඇහැ කලව ගන්නත් පුළුවන්. හරි. ඔන්න අපේ මාළුවා හරි. ලස්සනයි නේද? හරි. ඉතින් බලන්න ඕගොල්ලෝ තනියෙන් හදලා තනියෙන් හදලා ඔය විදිහට සම්බට අරන් ඉන්න. බැරි වුණොත් කාට හරි හදාගන්න බැරි වුණොත් මම සම්බට කියලා දෙන්න. ඔයාලු ගුලම් පිට මේ පිට මෙහෙම මේ අලවන්න ගම් ගාලා මේ වරල් දෙක මේ ඇල්ලයි තියෙන කොටස අලවන්න. අලවගෙන ලස්සනට අරන් එන්න පුළුවන් නම් මෙතනින් මූලක් දාගෙන එන්න එල්ලන්න පුළුවන් විදියට. ඔය විදියට එල්ලන්න පුළුවන් විදියට. එල්ලන්න පුළුවන් විදියට මූලක් දාගෙන අරගෙන එන්න. හරි. මේ වගේ චූටි මාළුවෙක් හදන්නත් පුළුවන්. මම චූටි මාළුවෙක් හදුවා. අර විදියට ලොකුවට ගන්න නැතුව ගානට චූටිවට තීරු කපලා මේ චූටි මාළුවෙක් හදන්නත් පුළුවන්. බලන්න ඕගොල්ලෝ උත්සාහ කරලා. එහෙනම් මම හිතනවා ඔයාලා හදාගෙන